දැන් සියත ටෙලිවිෂන් ටෙලිවැකිය. අඳුරු වලාවක රිදී රේඛාද ඉඳ හිට හෝ දක්නට ලැබෙනවා. අපේ රටේ විධායක ජනාධිපති සිටින්නේ නීතියට ඉහලින් බවයි බැලූ බැල්මට පෙනෙන්නේ. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට හඳුන්වා දුන්නේ ජයර්චය වර්ධන දිවංගත ජනාධිපති 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ. එදා විධායක බලතල සහිත ජනාධිපතිට කරන්න බැරි වැඩ වූයේ එකක් පමණයි. ඒ ගැහැණියක පිරිමියෙකු කිරීම සහ පිරිමියෙකු ගැහැණියක කිරීම පමණයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 මෙසේ සඳහන් වනවා. යුද්ධ ප්‍රකාශ කිරීමට හෝ සාමය ප්‍රකාශ කිරීමට ජනපතිට බලය ඇති බව. එසේම 34(1) අනුව ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට, එහිම ආ කොටසට අනුව නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව හෝ සුදුසියයි ජනාධිපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතිව හෝ කල් තැබීමට, ඒ වර්ධකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ, එහිම ඈ කොටසේ දැක්වෙනවා නියම කරන ලද දඬුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කළ වරද හේතුකටගෙන ඔහුගෙන් ජනරජයට අයවිය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කිරීම හේතුකටගෙන ඔහුට අයත් වස්තුවක් රාජසන්තක විය යුත්තේ නම් එසේ රාජසන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැනීමට හෝ ඒ වස්තුව රාජසන්තක කිරීම මුළුමනින්ම අත්හිට වීමට, මේ ආදි වශයෙන් පුදුම බලතල තමයි විධායක ජනාධිපති කෙනෙකුට උරුම වෙලා තියෙන්නේ. ඊටත් වඩා භයානකයි 35(1) ජනාධිපතිවරයා ලෙස ධූරයේ දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙහිලා හෝ නිල තත්වෙහිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වගෙන යාම නොකළ යුත්තේය. එක පුදුම වගන්තියක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා පෞද්ගලික තත්වෙහිලා හෝ නිල තත්වෙහිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද මේ කිසිවක් සම්බන්ධයෙන් අධිකරණයකදී නඩු පවරන්න බෑ කියලා. මේ සියලු බලතල ගැන කතා කරන්න ගියොත් අද මුළු ටෙලිවැකියම ලියන්න වෙන්නේ ඒ ගැන. ඒ තරමටම අසීමිත බලතල තමයි මේ ජනාධිපති විධායකට ලැබෙන්නේ. 1978 ජයර් ජයවර්ධන මේසා විශාල අධික බලතල සහිත ඒකාධිපති ජනාධිපති විධායක ක්‍රමයක් හැදුවෙම තමන්ව අධිකරණයට ගේන්න බැරි වෙන ලෙසයි. එදා කිව්වේ නම් රට ශීඝ්‍ර ලෙස සංවර්ධනය කරන්න බලය අවශ්‍යයි කියලයි. ඒ බලය තමයි විධායක ජනාධිපති ක්‍රමයෙන් තමන් ලබා ගන්න කියලා තමයි එදා ජයර් ජයවර්ධන ප්‍රකාශ කළේ. එහෙම කියපු ජයර් ජයවර්ධන එදා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා ස්වීමේ ලිපි පවා අරගෙන තියාගත්තා කියලා ඉතාම ප්‍රසිද්ධ රහසක්. දැන් ජයර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, දැන් ගෝඨාභය රාජපක්ෂ කී දෙනෙකු විධායක ජනාධිපති ධූර දරලා තියෙනවද? කෝ අර මුලින් ජයර් කියපු ශීඝ්‍ර සංවර්ධනය විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක සිද්ධ වුණාද? එහෙමනම් ඉතින් මේ රට තියෙන්න ඕනේ අහල පහල රටවල් ටිකත් කුලියට අරගන්න පුළුවන් තැනකනේ නේද? අද පේනවනේ තියෙන තැන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය ගත්ත තීන්දුව තීරණ ටිකම මදයි නේද? දැන් සංවර්ධනය දෝරේ ගලනවනේ. මේ විධායක ජනාධිපති ක්‍රමය අදත් තියෙන්න ඕනේ කියලා හිතන ටික දෙනෙකු තාම ඉන්නවා. එයාලා තමයි හිට්ලර්ව හොයන්නෙත් හිට්ලර්ව පතන්නෙත්. සමහරුන්ගේ හිතේ බෞද්ධ ආගම රකින්න, ශ්‍රී ලංකා මාතාව රකින්න විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි කියලයි. එහෙමනම් ඉතින් ජයර් ජයවර්ධන රණසිංහ ප්‍රේමදාසට දුන්නේ ඔය උතුරේ යුද්ධයයි දකුණේ තරුණ අරගලයයි දෙකම එක්කනේ. ඒක දෙකොණ පත්තු වෙන විලක්කුවක් නේද රණසිංහ ප්‍රේමදාස ජනාධිපති අතට ගියේ. ඔහු එක්කොණක් නිවලා දැම්මා.
චන්ද්‍රිකා ජනාධිපතිනියට ඊට පස්සේ බලය පැවරෙනවා. එතකොටත් යුද්ධය තිබුණා. යුද්ධය චන්ද්‍රිකා ජනාධිපතිනියගේ අතටත් ගියා. ඉවර කරපු යුද්ධයක් නෑ. විධායකයේ තිබුණා. මේ හැමෝම විධායක බලතල ඇතිවනි හිටියේ නේද? අන්තිමට මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළා. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපති විතරද එතකොට විධායක බලතල භාවිතයේ දැන හිටියේ? භාවිත කළේ යා විතරද? නැහැ. හැමෝම මේ විධායක බලතලවලට ආදරේ පාවිච්චි කරලා තියෙනවා. 2005, 2010, 2015 ඇත්තටම ජනවරම දුන්නෙම ජනවරම ගත්තෙම විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලයි. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක සේම මහින්ද රාජපක්ෂත් විධායක බලතල අහෝසි කරන්න පොරොන්දු වෙලා පොරොන්දු කඩලා තව තවත් ශක්තිමත් කරගත්තා. 1994 සිටම හැම මැතිවරණයකදීම ජනවරම ලැබුණෙම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා දුන්න පොරොන්දුත් එක්කයි. ජර් ජයවර්ධනගේ මේ ඒකාධිපති විධායක ව්‍යුරුව පරද්දන්නයි කියලයි හැමදාම ඡන්දේ ඉල්ලුවේ. නමුත් මොකද කළේ? බලයට ආපුවම ඒක අමතක කරලා තව තව විධායකයේ ශක්තිමත් කරගත්තා. දැන් ගෝඨාභයට බලය මදි කියලා 20 ගණන්ලා මොකද වුනේ? විධායක බලතල යොදාගෙන මේ රට සංවර්ධනය කළාද? මේ රට සංවර්ධනය වුණාද? රටේ ආරක්ෂාවට විධායක බලතල ඕනෙමයි කිව්වා. විධායක බලතල තිබුණු මෛත්‍රීගේ කකුල් ළඟමනේ පාස්කු බෝම්බේ පිපුරුවේ. විධායක බලතල තිබුණු ගෝඨාභය රාජපක්ෂට පෙනිපෙනිනේ ගාලු මෝදරට ගිහිල්ලා ගැහුවේ. රට පුරා ගෙවල් ගිනි ගත්තේ. ඇත්තටම ඉතිහාසයේ පුරාම මේ විධායක බලය වැඩියෙන්ම භාවිත වෙලා තියෙන්නේ ස්ත්‍රී දූෂකින්ටයි, මිනිමරුවන්ටයි, රාජ්‍ය දේපල කොල්ල කනායටයි රැකවරණය දීමටයි. ජේ.ආර්. ජයවර්ධන ගෝනවල හිටිය සංවිධානාත්මක අපරාධකාරයවනු ගෝනවල සුනිල්ව නිදහස් කරලා සමාව දුන්නා. මෛත්‍රීපාල සිරිසේන ජූඩ් ශ්‍රීමන්තට සමාව දුන්නා වගේ. ඇමතිවරයෙකුගේ බිරිඳ ඒ ඇමතිවරයාගේම අනියම් බිරියව පුළුස්සලා මැරුවා. ඇගේ නම මොනිකා. ඒ කාන්තාවට මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සමාව දෙනවා. ජනාධිපතිවරුන් අපරාධකරුවන්ට සමාව දීම තුළ ඇත්තෙම මානුෂීය අනුකම්පා සහගත කතා එහෙම නෙමෙයි. හුදෙක්ම දේශපාලන සම්බන්ධතායි. එක්කෝ අතයට අතිවිශාල මුදල් ගනුදෙනුයි. ජනාධිපතිගේ විධායක බලතලවලට අනුව තෝරාගත් සිරකරුවන්ට පමණමයි සමාව දීමට මේ අයිතිය මේ තාක් භාවිත කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් සමස්ත අධිකරණ පද්ධතියටම මේ ජනාධිපතිවරයා සතු විධායක බලතල අභියෝගයක්. රටේ ජනතාවගේ සමානයි කියන අයිතිවාසිකම් වලට අභියෝගයක්. අධිකරණයකදී යම් අයකු වැරදිකරුවන ක්‍රමයක් තිබෙනවා. නීති තර්ක විතර්ක මැද්දේ යම් අයෙකුට දඬුවමක් ලැබුණාම ඒ පිළිබඳව අභියාචනා කිරීමටත් අවස්ථා දෙකක් ලැබෙනවා. විශේෂයෙන් ෆුල් බෙන්ච් එකකදී විනිශ්චයකාරවරුන් 7 දෙනෙකු එකතු වෙලයි නඩුව විමසන්නේ. දඬුවම තීන්දුව කරන්නේ. යම් අයෙකු එහෙම වර්ධකරුවෙකු වුණාට පසුවත් රටේ ජනාධිපතිට පුළුවන් නම් එක පෑන් පාරින් සමාව දෙන්න, නිදහස් කරන්න. ඇත්තටම අපට නම් පේන්නේ ඒක අධිකරණ පද්ධතියටම අභියෝගයක් කියලයි. කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වට දුන් සමාව අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අපේ රටේ අඳුරු වලාවක රිදි රේඛාවක් විය හැකි බවයි ජනතා විශ්වාසය. කෙසේ නමුත් 21 හෝ මොකෙන් හරි ජනාධිපති නීතියට උඩින් ඉන්න බැහැ කියන එක තේරුම් ගත යුතුයි, පිළිගත යුතුයි. රටේ නීතියට උඩින් කපුටන්ට පියාඹන්න ඉඩ ඇත්නම් දැන්වත් සබුද්ධික ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් සඳහා ඒ හිඩස වහන්න ඕනේ. සිවිල් පුරවැසි බලය ශක්තිමත් කළ යුතුයි. ජනාධිපතිද නීතියට යටත් විය යුතුමයි. එවන් රටක් වෙනුවෙන් නිවැරදි සටනක් ආරම්භ කිරීමට නීතිඥ ප්‍රජාව සේම සිවිල් පුරවැසි බලයද දැන් එක තැනකට ගත යුතු වෙනවා. මේ ඒ සඳහා හොඳම කාලය බවයි අපේ විශ්වාසය.